අද අපිට තියෙන්නේ අපේ ජාමිතික නිර්මාණ ගැන ඒ කියන්නේ හැඩතල මූලික හැඩතල ගැන පාඩමේ දෙවෙනි කොටසනේ අපි මුලින්ම කතා වුණා ලක්ෂයක් කියන්නේ මොකද්ද රේඛාවක් කියන්නේ මොකද්ද සරල රේඛාවක් කියන්නේ මොකද්ද වක්‍ර රේඛාවක් කියන්නේ මොකද්ද කියන එක කතා කරා ඊළඟට සරල රේඛාවක් කොටස් වලට බෙදෙන ආකාරය ගැන කතා කරානේ ඊට පස්සේ වක්‍ර රේඛාවක් කොටස් වලට බෙදෙන ආකාරය කතා කරා අපි නැවතුවේ වක්‍ර රේඛාවක් පිහිදී ඡේදනය වන පද්දේ ස්පර්ශකයක් ඇඳීම කියන තැනින් පිහිදී ස්පර්ශ වන පරිදි ස්පර්ශකයක් ඇඳීම කර අපි ඊළඟට ලියා ගන්න වක්‍ර රේඛා දෙකක් වක්‍ර රේඛා දෙකක් මාස් අනුමාත්‍රතාව වක්‍ර රේඛා දෙකක් එකිනෙක ස්පර්ශ වීම ග්‍රෝවින් පොතේ ස්පර්ශ වීම වක්‍ර රේඛා දෙකක් එකිනෙක ස්පර්ශ වීම මාතෘකාව දැන් ඔයාලා දන්නවා වක්‍ර රේඛා දෙකක් එකිනෙක ස්පර්ශ වෙනවා නම් ඔයාලගේ ස්පර්ශ වෙනවා නම් මේ රේඛා දෙකේ කේන්ද්‍ර දෙක අපි තව මෙයාගේ කේන්ද්‍රය මෙතන තියෙන්නේ R1 කියලා මෙයාගේ කේන්ද්‍රය මේ හරිය තියෙනවා R2 කියලා R1 R2 මොකද සම්බන්ධ වෙන්නේ මෙතන පොයින්ට් එකේ A නම් මෙතන පොයින්ට් එක B නම් A B සමාන වෙන්නම් නේද R1 ධන R2 ද ඔව් එහෙනම් වක්‍ර රේඛා දෙකක් ස්පර්ශ වෙනවා නම් අපිට හොයාගන්න පුළුවන් ලොකු දෙය තමයි R1 ධන සහ R2 වල එකතුව සමාන වෙනවා කියන එකනේ ඒ මගින් යන්න පුළුවන් නේද මේ ස්පර්ශ වෙන විදියට රේඛා දෙක යන ගන්න එක. එහෙනම් හදිමු. ලියාගෙන උඩින් R1 සමානයි 3 cm R2 සමානයි 4 cm වන පරිදි වන පරිදි කේන්ද්‍ර පිහිටන කේන්ද්‍ර පිහිටන වක්‍ර රේඛා දෙකක් එකිනෙක ස්පර්ශ වන ආකාරයට ඇඳ දක්වමු මේ කුටි හතරවන කාලච්ඡේදයේ ආරම්භය ඉතෝදු නාංගා පාඩවලින් ආරම්භය සුසුබිකින් කමුද පොත් පී දක්වමු හරි අනින්න ගන්නකෝ මුලින්ම 60 cm
ඉතින් තුනක් වෙන වෘත්තයක් නෙමෙයි. වක්‍රයක්. ඉතත් කියන්න නැති. ඒ කේන්ද්‍රය ඕ කියන මාප කරගන්න ඊළඟට මේකේ P කියලා ලක්ෂයක් මාන කරගමු OP සමානයි R බන්ධන R2 ඒ කියන්නේ 9 cm ද අනේ 4 cm වල විදියට OP කියලා ලක්ෂයක් මාන කරගමු මෙන්න මේ රේඛා මෙතන කියලා පී කියන්නේ මෙන්න මේ ලක්ෂය එතන ඉඳන් ආයේ ස්පර්ශ වෙන විදියට R1 R2 දෙක ස්පර්ශ වෙනවානේ
අපි හිතමු R1 නේ R2 නේ ස්පර්ශ වුණා. තව R3 කියන්නේ කෙනා මේ දෙන්නටම ස්පර්ශ වෙන්නත් පුළුවන්. ඒත් නැත්තම් මේ එක්කෙනෙක්ට විතරක් ස්පර්ශ වෙන්නත් පුළුවන්. ඒ කොහොමද සමලන්නේ? ඒක කියන විදියට අපිට කියනවනේ කොන්දේසියක් දෙනවනේ මෙන්න මේ විදියට කියලා. එතකොට 3යිනේ වක්‍ර රේඛ 3ක් ස්පර්ශ වෙන්න කියලා කියන්නේ. එතකොට මෙහෙම වෙන්නත් පුළුවන්. නැත්තම් මේ විදියට 3ම ස්පර්ශ වෙලා තියෙන්නත් පුළුවන්. අපි දෙ විදියටම I'm gonna
රතුරාජයන මගේ කොනම නෑ මේක මදි ඕ ප්‍රමාණයම මම පිටපත් කරනවා
ඇඟේ දුරට මෙතන කියන්න. මම රේඛාවක් ගන්නවා OQ කියලා. OQ dash කියලා. තීවරට දුර අරගෙන කිව්වනේ නම් සරි මෙතනින් නම් මෙතෙන්ට දුර අරගෙන මෙතනින් නම් මෙතෙන්ට දුර අරගෙන මෙතන මාක් කරනවා ඒදු දැන් මොකද වෙන්නේ මට එනවා W 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